ශ්‍රීලංකාවේ 6වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි අවුරුදු 80ක දෙහිවල ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා කරන ලද ප්‍රවෘත්ති නිවේදනයයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 7/4/2020 නිවේදන අංක 112 ඇලයිරක් 2020 නිකුත් කරන වේලාව 10:10 ප්‍රවෘත්ති නිවේදනය. ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6වැනි කොරෝනා ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා තහවුරු කරනවා. වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. මෙම රෝගියා දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්. කෙසේ වෙතත් තවත් අවාසනාවන්ත සිතුවීමක් අට්ලුගම ප්‍රදේශයෙන් මේ දැන් වාර්තා වී තිබෙනවා. ඒ 7වැනි කොරෝනා ආසාදිතයා හමුවීමෙන් පසු අකුරණට ජංගම වෛද්‍ය සායනයක් පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි. අකුරණ ප්‍රදේශයේ 7වැනි කොරෝනා රෝගියා පිළිබඳව තහවුරු වීමත් සමග අකුරණ උග්ගලපාරේ පිරිස සඳහා ජංගම වෛද්‍ය පරීක්ෂාවක් සිදු කිරීමට රජය පියවරගෙන තිබෙනවා. 6වැනි ආසාදිතයා ලෙස තහවුරු වූ බුලුගෝතැන්න පදිංචි 37 අය සමග ඉන්දුනීසියාවේ වන්දනාවේ ගිය 38 අයකු අකුරණින් තහවුරු වූ 7වැනි ආසාදිතයා බවද හෙතෙම අකුරණ උග්ගලපාරේ පදිංචිකරුවකු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව කුරුදුගහ මඩ මහතා මාධ්‍යයට සඳහන් කර තිබුණා. ඔහු සමග සම්බන්ධතා පවත්වන්නට ඇතැයි යන පිරිස් සම්බන්ධයෙන් අද වෛද්‍ය පරීක්ෂණය පැවැත්වෙන බවද ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව් දෙනා මේ වන විට සිය නිවස තුළම නිරෝධායනයට ලක්කොට ඇති බවද හෙතම කියා සිටියා. ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ බවට තම හෘද සාක්ෂියට අනුව දන්නා කවුරුන් හෝ වේවා තමන්ගේ සහ තමන්ගේ පවුල්වලේත් ප්‍රදේශයේත් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම උදෙසා තොරතුරු ලබා දෙන්නයි සෞඛ්‍ය ආරක්ෂක සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන් සියල්ලෝම කාරුණිකව ඉල්ලා සිටින බවදකි වෛද්‍ය කුරුඳුගහමඩ මහතා. මෙම ජීවිත රැකගත යුතු හොඳම කාලය බවද ජනතාවට සිහිකොට සිටියා. කොහොම නමුත් තවත් අවාසනාවන්ත සිද්ධියක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. කටුනායක වෙළඳ කලාපයේ සේවයේ නියුතුව සිට මේ වන විට නේවාසිකව ගම්බිම් බලා නොගිය කාන්තාවක් කොරෝනා වෛරස් රෝගයේ ඉස්මතු වී IDH රෝහල වෙත යවා තිබෙනවා. එම රෝගී කාන්තාව 6 සවස හඳුනාගත් බව කටුනායක පොලිසිය පවසනවා. මේ වන විට එම කාන්තාව ඇවරිවත්ත ශෛල බිම්බාරාම විහාරයේ පැවති බෝධි පූජා පින්කම් දෙකකට සහභාගී වී ඇති බවත් බෙහෙත් ලබා ගැනීමට ඇවරිවත්ත සිරස් ෆාමසියට ගොස් ඇති අතර තමන් හිතවත් නිවාස දෙකකට සහ වෙළඳසැලකට ගොස් ඇති බවත් සොයාගෙන තිබෙනවා. මේ වන විට ඇවරිවත්ත ශෛල බිම්බාරාම විහාරස්ථානයටද ෆාමසිය නිවාස දෙකක් බඩු බාහිරාදිය ලබාගත් වෙළඳසැල පොලිසිය විසින් මුද්‍රා තබා තිබෙනවා. මෙම රෝගියා සොයාගෙන රෝහල වෙත යොමු කිරීම සහ අවශ්‍ය ස්ථාන මුද්‍රා තැබීම කටුනායක පොලිසියේ කොරෝනා වෛරස් මැඩලීමේ ඒකකයේ පොලිස් සැරයන් තිවංක මහතා සහ සිතුව මහජන සෞඛ්‍ය නිලධාරීන් සමගින් සිදුකර තිබෙනවා. මෙලෙස හමු වූ ප්‍රථම කොරෝනා රෝගී කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකාරණියක්. කොහොම නමුත් යාපනයේ තත්ත්වයක් නම් පොඩ්ඩක් වෙනස් වෙලා. යාපනයේ අරියාලේ ෆිලදෙල්පියා දේවස්ථානයට ස්විස් පල්ලියට පැමිණි පාස්ට්‍රවරයාගේ රියදුරා වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ ඔහු ආශ්‍රය කරන ලද තවත් 6 කොරෝනා ආසාදිතයන් වශයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා. යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පි සත්‍යමූර්ති මහතා සඳහන් කළේ ඔවුන් 7 වෛද්‍ය පරීක්ෂණවලට ලක්කොට ඇතත් මේ දක්වා ඔවුන් සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි.
මේ අතර යාපනයේ ආරක්ෂකාංශ සහ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ යාපනයේ එම දේවස්ථානයේ පූජාවට පැමිණි සියලු බැතමතුන්ගේ නිවාස සහ එම දේවස්ථානයට අයත් සියලු ගොඩනැගිලි පියවරින් පියවර විසපීච නාශනයට ලක් කරන බවයි. පාස්වවරයා ළඟින් ඇසුරු කිරීමෙන් පසුව කොරෝනා රෝග ලක්ෂණ පහළ වී රෝහල් ගත කොට සිටින පුද්ගලයන් හත්දෙනා ජීවත් වූ සියලුම ස්ථානද විසබීජ හරණයට ලක්කොට එම පවුල්වල සමාජිකයෝ ස්වයන් නිරෝධායනයට කටයුතු වලට ලක් කළ බවද යාපනයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මේ මොහොත වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.